සිංහල ගීක්ෂයකට එහෙම නැත්නම් චනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් අපි ගීක් ගැලෝ ඔක්කොම අයබෝන් කියලා පිළිගන්නවා. මගේ අතේ අද තියෙනවා Redmi Note 8 Pro smartphone එක. මේක ඔයාලා මගෙන් ගොඩක්ම ඉල්ලලා තිබුණු phone එකක්. ඉතින් මම සති කීපයක් කල් දැම්මා. ඉතින් අවසානයේ මම දැනගත්තා ඇයි ඔයාලා මේ තරම්ම මේක ඉල්ලලා තිබුණේ කියලා. පළවෙනි එක තමයි මේ phone එකේ price එක. දෙවෙනි එක තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තටම gaming වලට. gaming වලටම optimize කරපු chip එකක් processor එකක් දාලා තියෙනවා මේ phone එකට games එක හොඳට වැඩ කරන්න. ඒ වගේම games play කරනකොට මේක heat වෙන එක නවත්වන්න liquid cooling system එකකුත් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේක Note 8 Pro එක gaming වලට pro කියන්නේ. අනිත් දේ තමයි මේකේ කැමරා එක. back එකේ quad camera setup එකක්. cameras හතරක්ම තියෙනවා. මේකේ විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති අපි ගොඩක් ලඟ වෙලා photo එකක් ගන්න ගියාම ඒ photo එක ගන්න විදිහක් නැහැ. blur වෙලා යනවා. එහෙමත් නැත්නම් focus වෙන්නේ නැහැ. නමුත් මේකෙදි අපේ object එකේ ඉඳන් centimeter 2ක් දක්වා ලඟ වෙලා detail ඇතුව photo එකක් capture කරගන්න පුළුවන් හැකියාවත් සහ ultra resolution photos capture කරන්න පුළුවන් හැකියාවත් තියෙනවා. ඉතින් මීට අමතර තවත් දේවල් තියෙනවා. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ Redmi Note 8 Pro smartphone එක මොන වගේද, මේ ඔයාලා ඉල්ලලා තිබුණු features මොනවද, මේ box එක අපි මෙලිදී ගන්නකොට මොනවද හම්බ වෙන්නේ කියලා. ඉතින් මේක unbox කරන්න කලින් Instagram එකේ Chanuks Bro follow කරන්න, මෙතන YouTube එකේ subscribe කරන්න. හේතුව තමයි මේ වෙනකොට giveaway එකක් run වෙනවා M30s phone එකක්, ඒ වගේම Google Home එකක්, තව Galaxy Buds කීපයක්. ඉතින් මේ ටික දිනා ගන්න අනිවාර්යෙන් subscribe කරන්න, follow කරන්න. දැන් අපි ඉක්මනට මේක unbox කරමු. සුපුරුදු පරිදි අපි බොක්ස් එකකින් වැඩේ පටන් ගමු. ඔයාලට පේනවා ඇති MI logo එකත් එක්ක Redmi Note 8 Pro කියලා මේක ගහලා දිනවා. ඒ වගේම සුදු පාට photo එකක් මෙතන තියෙනවා. ඒක ලස්සන curve එකක් එක්ක තමයි තියෙන්නේ. Redmi Note 8 Pro කියලා side එකේ ගහලා දිනවා. ඊට පස්සේ මේකේ පහළ ගහලා තියෙනවා Note 8 Pro forest green කියන color එක තමයි මම අරගෙන තියෙන්නේ. 6GB RAM එකක් තියෙනවා. 128GB ROM එකක්, එහෙම නැත්නම් internal storage එකක් තියෙනවා. දැන් එහෙනම් පිළිවෙලින් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න මේ විදිහට මේක unbox කරගමු. ෆෝන් එක අතට ගත්ත ගමන් ඔයාලට පේනවා ඇති මේක ගොඩක්ම ලස්සනම ලස්සන ෆෝන් එකක්. මේකේ කලර්ස් තුනකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. pearl white එක, ඒ වගේම forest green කියන මගේ අතේ තියෙන මේ කලර් එක, ඊට අමතරව mineral grey කියන කලර් එක. ඉතින් මේ කොළපාටේ යම්කිසි වෙනසක් තියෙනවා. හරියට එක වෙලාවකට නිකන් අර ජෙලි එකක් රිෆ්ලෙක්ට් වෙනවා වගේ. ඊට පස්සේ කොළපාට ජෙම් එකක් වගේ. ඉතින් ග්ලාස් බෑක් එකක් තමයි තියෙන්නේ. මේක Gorilla Glass 5 version එකකින් තමයි බෑක් එක සහ ෆ්‍රන්ට් එක දෙකම ආරක්ෂා වෙලා ආවරණය වෙලා තියෙන්නේ. නමුත් ඔයාලා දන්නවා ෆෝන් එකක් ගොඩක් වෙලාවට අපි ලාච්චු එක දාලා තියෙනකොට, මේසයක් උඩ තියෙනකොට, සාක්කුවේ අතුරුත් එක්ක දාගෙන ඉන්නකොට ගොඩක් වෙලාවට හීරෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේකට දීලා තියෙන බෑක් කවර් එක පාවිච්චි කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. ඒ වගේම ටෙම්පර් ග්ලාස් එකක් ගහ ගන්නවා නම් ඒක මම තවත් රෙකමෙන්ඩ් කරන දෙයක්. ඊට පස්සේ වට පේනවා ඉතින් මේකේ උඩ IR sensor එකක්, IR blast එකක් තියෙනවා. MI ලගේ මේකට වෙනුවෙන්ම වෙනම app එකක් තියෙනවා. මේ app එක හරහා ඔයාලගේ ගෙදර තියෙන ඕනම remotely control කරන්න පුළුවන් device එකක් මේකෙන් control කරන්න පුළුවන්. ඔයාගේ AC එක උනත්. ඊට පස්සේ මෙතන noise cancellation microphone එකක් තියෙනවා. ඊට පස්සේ දකුණු පැත්තේ volume rocker එක සහ power button එක, වම් පැත්තේ SIM tray එකක් තියෙනවා. වට nano sims දෙකක් මේකට දාගන්න පුළුවන්. මේකේ පහළ USB type C 3.5 mm headphone port, ඒ වගේම speaker grill, ඊට පස්සේ main microphone එක. ওই ටික තමයි තියෙන්නේ. ඉතින් back side එකට ගියාම triple camera setup එකක් තියෙනවා. පොඩ්ඩක් එහා පැත්තෙන් තවත් කැමරා එකක් තියෙනවා. එතකොට quad camera setup එකක් තමයි මේකේ තියෙන්නේ. 1 2 3 4. ඊට පස්සේ flash light එක, මේ තියෙන්නේ මේකේ fingerprint scan එක. ඔයාලට මේක fingerprint එකෙන් unlock කරගන්නත් පුළුවන්. face ID පහසුකමක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා 64 megapixel AI super camera කියලා සඳහන් කරලා තියෙනවා Redmi by Xiaomi කියලා. මේකේ පිටිපස්සේ වෙනමම ගහලා තියෙනවා. ඉතින් design එකට මම කැමති. දෙපැත්ත curve වෙලා තියෙනවා. ඒ හින්දා අතට grip එක හොඳයි. ඒ වගේම metal band එකක් තියෙනවා කොළපාටට. ඒක ලස්සනයි වගේම ගොඩක් grip එක හොඳයි. ඊට පස්සේ camera bump එක ටිකක් එළියට ඇවිල්ලා තියෙනවා. කියන්නේ body එකට වඩා උඩට. මොකද camera එක දැන් quality එක වැඩි වෙන්න වැඩි වෙන මේක ඇතුළට pack කරන්න පුළුවන් lens ගන්න වැඩි කරන්න ඕනේ. sensor එකේ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට
මේ වෙනකොට කැමරාස්වල මේ බම්ප් එක එළියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඩිස්ප්ලේ එක, එහෙම නැත්නම් ස්ක්‍රීන් එක 91.4 ගේ ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකක් එක්ක අඟල් 6.53 ක ෆුල් HD+ ඩොට් ඩ්‍රොප් ඩිස්ප්ලේ එකක් මේකට තියෙනවා. ඩොට් ඩ්‍රොප් කියන්නේ මොකක්ද? ඒකට තමයි මේ උඩ නොච් එකට තමයි ෂෝමිලා මේ නම පාවිච්චි කරන්නේ. ඒ වගේම TUV certified low blue light screen එකක් තමයි මේකට තියෙන්නේ. ඒ කියන්නේ වාට අනිත් දේවල් කරගන්න පුළුවන් වගේම ඇහැ ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් සර්ටිෆිකේෂන් එකකුත් මේ ස්ක්‍රීන් එකට ෂෝමිලා මේ Redmi 8 Pro එක හරහා ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕවරෝල් මේ ප්‍රයිස් රේන්ජ් එකේ හැටියට මට ඩිසයින් එක, ප්‍රීමියම් ලුක් එක, අතර තියෙන ග්‍රිප් එක, ස්ක්‍රීන් එක කිසිම කම්ප්ලේන් එකක් කරන්න නැහැ. මේ ප්‍රයිස් රේන්ජ් එක අනිත් ෆෝන් එක බලනකොට ඒක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඊළඟට තමයි ඊටත් වඩා හොඳ මට්ටමක තියෙන මේකේ පර්ෆෝමන්ස්. මේක ඇතුළේ තියෙන හાર્ඩ්වෙයාර් Helio G90T ගේමින් ප්‍රොසෙසර් එක තමයි මේකේ තියෙන්නේ. විශේෂයෙන්ම Xiaomi මේක නම් කරන්නේ ගේමින් ප්‍රොසෙසර් එකක් කියලා. ගේමින් වලටමයි මේක ඔප්ටිමයිස් කරලා තියෙන්නේ. ඒ වගේම Cortex A76 ආකෘතිය එකත් එක්ක ඔයාලා පේන තිය Snapdragon 710 එකත් එක්ක බලනකොට benchmark එක පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් ඒකට ගොඩක්ම හොඳට බලපාන්නේ මේකේ තියෙන GPU එක. Helio G90T කියන මේ chip එකේ තියෙන්නේ Mali G76 MC4 කියන chip එක. ඔයාලා පේන තිය Snapdragon 710 එකත් එක්ක බලනකොට මේකේ benchmark එකේ ඊටත් වඩා ලොකුවට පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් ඔනෝක තමයි මම කියන්නේ මේ price range එකේ තියෙන අනිත් ෆෝන් එකක් වගේ game එකක් play කරන්න අතරතරම් බලනකොට ඔයාලට පැහැදිලි වෙනසක් මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකට 6GB RAM එකක් තියෙනවා. මේ වෙනකොට ෆෝන් එකකට අවශ්‍යම ප්‍රමාණයේ RAM එකක්. මේ වෙනකොට තියෙන ඕනම game එකක් හෝ heavy app එකක් මේකේ run කරන්න පුළුවන් හැකියාව තියෙනවා. 128GB internal storage එකක් තියෙනවා. ඒ වගේම මම කලින් කතා කරානේ මේක මේ gaming focus කරලා තියෙන්නේ processor එක මේ වගේ දේවල්. ඒ වගේම තමයි මේකේ තියෙන මේ liquid cooling technology එකත් පාවිච්චි කරලා තියෙනවා මේ ෆෝන් එක heat වෙන එක අඩු කරන්න, ඉක්මනටම cool කරන්න. සහ Wi-Fi X antenna කියලා තමයි තවත් මේක නම් කරලා තියෙන්නේ. සහ මේක gaming වලටම නිර්මාණය කරලා තියෙන නිසා මේ Xiaomi Wi-Fi X antenna කියලා මේ හඳුන්වන්නේ smoothly ඔයාගේ Wi-Fi networks අතර මාරු වෙන්න signal හරියට strongly තියාගන්නත් ඔයාලා දන්න online game එකක් ගන්නකොට ඒක ගොඩක්ම වැදගත්. ඒකත් මෙතනදී optimize වෙලා තියෙනවා. අනිත් දේ තමයි MIUI. ඔයාලා දන්නවා Android 9.0 යටතේ ඒක උඩ build කරලා තියෙනවා MIUI Xiaomi ලගේම operating system එකේ tools ටික. ඉතින් ඒ නිසා මේකට වෙනත් Android වලට වඩා ලස්සන interface එකක්, අමුතු interface එකක්, වැඩිපුර tools, option, features වගේ දේවල් එකතු වෙලා තියෙනවා. ඔයාලා මේක දන්නේ නැත්නම් Chanux MIUI කියලා search එකක් දාලා බලන්න. MIUI එකේ වැඩ කරන හැටි ගැන මම ඊට කලින් videos හදලා තියෙනවා. දැන් තමයි මේකේ camera එක. back side එකට ගියාම quad camera setup එකක් තියෙනවා. පළවෙනි එක 64 megapixel ultra high resolution primary camera එක. ultra high resolution. resolution megapixel pixel million 64ක් මේක capture කරගන්න පුළුවන් මේ primary camera එකෙන්. ඉතින් මේක flagship level එකේ camera එකක්. ඉතින් ultra high resolution කියලා වෙනම මේක නම් කරලා තියෙනවා. ඔයාලට පේන ඉතින් මේ camera එක ඇතුළට ගියාම මේකේ වෙනම mode එකක් තියෙනවා මේක හරහා photos capture කරන්න. ඊළඟ එක තමයි 2 megapixel ultra micro lens එක. ඉතින් ගොඩක් වැඩිපුර photos capture කරන්න පුළුවන් වුණාට ගොඩක් phones ඔයා ලං කරලා බලන්න ගොඩාක් ලං වුණාම අපිට මේ photo එක capture කරන්න බෑ, blur වෙනවා. හරියට focus වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන නිසා 2 megapixel වෙනමම lens එකක් මෙතනදී යොදලා තිනවා. ඔයාලට පේනවා ඇති මේ lens එක හරහා ඔයාට ඕනම object එකකට සෙන්ටිමීටර 2ක් තරම් ළඟටම යන්න පුළුවන්. මේ ළඟට යන්න පුළුවන් නිසාම ඒ අපි capture කරන දේ ගොඩක් details අපිට මේක හරහා capture කරන්න පුළුවන්. super close auto focus capability එකක් තියෙනවා කියලා තමයි මේ lens එක නිසා මේ camera එකට ඇවිල්ලා තින්නේ. ඔයාලට පේන ඇති පැහැදිලිවම අපිට ඒක වෙනස බලා ගන්න පුළුවන්. ඔයා පුංචි දේවල් වල photos ගන්න ආස කෙනෙක් නම් මේ camera lens එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට 8 megapixel ultra wide angle lens එකක් තියෙනවා. ඔයාට සාමාන්‍ය wide angle එකට වඩා එකමාර ගුණයක් විතර වයිඩ් ෆොටෝ එකක් කැප්චර් කරන්න පුළුවන්. ඒ කියන්නේ අංශක 120ක් අල්ට්‍රා වයිඩ් ඇන්ගල් අර ෆොටෝ එකේ ඩිස්ටෝෂන් ගතිය, අර පොඩ්ඩක් ඇදෙන ගතිය, ෆොටෝ එක නිකන් කැතයි වගේ පේන ගතිය ගොඩක්ම අඩු කරන්න පුළුවන් හැකියාවත් මේ කැමරා එකට ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලට මේ ෆොටෝ එක බලපුවම පේනවා ඇති. ඊට පස්සේ 2 megapixel depth sensor එකක් තියෙනවා. මේක හරහා තමයි ඔයා පෝට්‍රේට් එකක් කැප්චර් කරනකොට එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරනකොට බ්ලර් කරන්න අවශ්‍ය ඩීටේල්ස් මේක ඇතුළට එන්නේ. ඉතින් මේ විතරක් නෙමෙයි කැමරා එක අර අපි ගේමින් ගැන ගොඩක් කතා කරා වගේම මේකේ කැමරා එක ගැන තව ටිකක් කතා කරන්න තියෙනවා විශේෂ දේවල්. මොකද මේකට large image sensor එකක් දාලා තිනවා සාමාන්‍ය smartphone එකට වඩා. ඒ කියන්නේ image sensor එක, ඒ කියන්නේ මේ කැමරා lenses හරහා එන ආලෝකය ඇතුලේ පතිත වෙන්න ටිකක් ලොකු ප්‍රමාණයේ sensor එකක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය phone එක තියෙන pixel වලට වඩා දෙගුණයක් pixels මේක ඇතුලේ තියෙනවා.
ඉගෙන 8K resolution වලින් photos capture කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. සහ 4K video record කරන්න පුළුවන්. ඒ වගේම 960 fps තප්පරයට frames 960ක් දක්වා slow motion record කරන්න පුළුවන් capability එකකුත් මේ phone එකට තියෙනවා. ඔය selfie වලට ආස කෙනෙක් නම් ඔයාලා දන්නවා මේ වෙනකොට scene optimizer. මේ වෙනකොට තියෙන scene එක මොකක්ද කියලා identify කරගන්න පුළුවන්. ඒ වගේම AI portrait. කෙනා selfie camera එක open කරලා පස්සේ ඔයාගේ මූණට හරියටම filter එක මොකද්ද? මූණට, හමට ගැළපෙනම වර්ණ මොනවද? edit වෙන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා AI technology එක පාවිච්චි කරලා ඔයාට guess කරන්න පුළුවන් හැකියාව, ඔයාට suggest කරන්න පුළුවන් හැකියාව, background එක ලස්සනට blur කරන්න පුළුවන් හැකියාව, ඒකේ blurriness එක adjust කරන්න පුළුවන් හැකියාව මේ 20 megapixel selfie camera එක හරහා ඔයාට ලැබෙනවා. ඉතින් ඔන්න දැන් camera එකයි ඇත්තටම performance උයි තමයි මේකේ අපිට ගොඩක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකේ battery life එක පැය 10ක් ඔයාලට games play කරන්න පුළුවන් කියලා අදාළ web අඩවියේ Xiaomi ලා මේක recommend කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ test කරලා තියෙනවා කියලා ඒගොල්ලෝ දන්වලා තියෙනවා. 4500 mAh 4500ක බැටරි එකක් මේක අඩංගු වෙනවා. මේකට 18 watt fast charging support කරනවා. ඉතින් ඒ නිසා ඔයාලට ඉක්මනට games play කරන ගමන් බැටරි එක බැස්සොත් charge කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මොකද හිතන්නේ මම මේ වෙනකොට පාවිච්චි කරපු Android phones වලින් මේ price range එකට යනකොට Xiaomi ලා වැදගත් වෙන්නේ හේතු වාලා මේ වෙනකොටත් දන්නවා අඩුම මිලට හොඳ product එකක් දෙන්න තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට focus කරන්නේ. ඉතින් මම හිතන්නේ ඔයා photography වලට ආස කෙනෙක් නම්, ඔයා gaming වලට ආස කෙනෙක් නම්, ඔයා heavy apps පාවිච්චි කරන්න ආස කෙනෙක් නම් ඔයාට Redmi Note 8 Pro smartphone එක ගොඩාක්ම වඩාත්ම සුදුසුයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒ වගේම ඔයාගේ අතේ මේ ෆෝන් එක තියෙනකොට එන ප්‍රීමියම් ලුක් එක නිසා ඔයාට සමහර mid range phone එකක් අතේ තියෙනවා කියලා feel එකක් එන්නේ නැහැ. flagship level එක design එකක් දෙන්නත් මේ වෙනකොට Xiaomi සමාගම කටයුතු කරගෙන යනවා. ඉතින් මේ විතරක් නෙමෙයි මම තවත් ගොඩක් දේවල් ඔයාලට මේක හරහා share කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙනකොට Chanuk's bro Instagram එකට ගිහිල්ලා බලන්න ඔයාට Samsung M30s phone එකක් දිනා ගන්න පුළුවන්, Google Home mini එකක් දිනා ගන්න පුළුවන්, ඒ වගේම Galaxy Buds දිනා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් Chanuk's bro subscribe කරන්න, Chanuk's bro Instagram එකේ follow කරන්න. ඉතින් මේ phone එකේ මිල ගණන් වගේ දේවල් අහන්න ඕන නම් ඔයාලට පුළුවන් geniusmobile.lk කියන website එකට යන්න. එහෙම නැත්නම් මේ phone number එකට call එකක් දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මේ phone එකේ මිල ගණන් වෙනස් වෙන්නේ කොහොමද? storage එක අනුව මිල වෙනස් වෙන්නේ කොහොමද? අනිත් phones වල මිල ගණන් වගේ දේවල් අහලා දැනගන්න. ඔයා මේ phone එක පාවිච්චි කරනවා නම් Xiaomi fan කෙනෙක් නම් ඔයාගේ අදහස් අනිත් හැමෝටම දැනගන්න පල්ලා comment section එකෙන් දාන්න. ඉතින් අද සිංහල geekshot එක එකතුනට ඔයාලට ගොඩක් ස්තුතියි ගම සිංහල geekshot එකේ මේ වගේ අලුත් දේවල් ගොඩක් කරන් අපි ඉක්මනට හම්බ වෙනවා. අනිවාර්යෙන් channel subscribe කරන්න, Instagram එකේ follow කරන්න.